ඔබ යලි දෙරණ අනුව සමග මෙන්න කාටුන් අද දවසේ පුවත්පත්වල තලංගම ජයසිංහගේ පලා මල්ල මුලින්ම ඔන්න යනවා ජනාධිපතිතුමා කුඩේ අල්ලන්ගෙන රනිල් මහත්මයා විපක්ෂ නායකතුමත් ඉන්නවා ඊළඟ අගමැති ලෙස රනිල් පත් කරනවා කියලා මම කියලා නෑ ආ ඒ ඇහුණද කුඩේ අල්ලන් ගියාට ඇහුණද කියලා අහන්නේ විපක්ෂ නායකතුමා මේ අද සරදම් පංකජ රුවින්දගේ සනතුත් දිවුරුන් දිලොන්න ඇයි සංවේදී නායකයාට කෙලෙහි ගුණ දක්වලා ඉවරයි සංවේදී නායකයාට කෙලෙහි ගුණ ඉවරයි දැන් අද දවසේ එයත් එක්ක මර්සිපාල කාටුන්නේට යනවා අපි තමන් කැමති ආණ්ඩුවක් හදාගන්න ජනතාවට ඉඩ දෙන්නලු ඇයි දැන් තමන් කැමති ආණ්ඩුවක් හදාගන්න ආණ්ඩුවට ඉඩ දීලා තියෙන්නේ එතකොට අද දවසේ මර්සිපාල කාටුන්නේ අනිත් පැත්තට මතු කරන ප්‍රශ්නේ මේ දවසේ ටොක්ක අගමැතිතුමා ඉන්නෝ පරණ පිනක් ඇවිල්ලා අගමැති තනතුර වැටුනේ පාර්ලිමේන්තුව වැඩි ඡන්ද තියෙන අපිටයි කියලා මේ සභා පෙන්වා දෙන්නේ විපක්ෂ නායකතුමා අපි කැමිලස්ගේ මෙහෙයු රටේ කාටුනේට එන්නේ සිරිපිරිස් අපි තවත් හතරකට නියෝජ්‍ය ඇමති ගන් දුන්නා ඕන්න දීලා තියෙන ඇමතිතුමා කියනවා ගෙදර යන ගමන්ද මගොඩිස්තුමා ගා ගෙදර යන ගමන්ද දීලා තියෙන්නේ ඔය අද ගෙදර යන ගමන් දීගෙන ගියා කියලාද ඔය කියන්නේ මේ අද දිවයින පුවත්පතේ ප්‍රධාන කාටුනේ අගමැතිතුමා ඉන්නවා ආන්නේ බලන්නකෝ කැලණි ආචාර්යතුමා ආව කන්නාඩි පළඳගෙන රජ කොපුවත් අරගෙන ඇවිල්ලා ඉන්නවන් එන ගමන් ආර පොඩි එකා වගේ නහය අල්ලලා අත නවලා අත අස්සෙන් හොඬ දාලා පොන්චි කාලේ මෙහෙම තමයි අලි එන්නේ කියලා අලි ආදරයක් පෙන්නනවා බලන්නකෝ දැන් ඥානවන්ත අගමැති කෙනෙක් පත් වෙලා ඉන්නවා කියලානේ මර්වින් සිල්ලා මහත්මයා කියන්නේ බලන්න හරි ෂෝක් එතුමන්ටම ගැළපෙන ඥානවන්ත අගමැතිතුමා ගැන අද දිවෙන කාටුනේ කියන්නේ මම මේ සාමයන් මන්ත්‍රීවරු 94කට ඕ ලෙවල් නැහැලු. ඒ වුණාට අල්ලස් දූෂණ වංචාවලින් නම් මේ ඩිග්‍රී ගහලා තින්නේ හොඳට. ආයේ ඕ ලෙවල් නැති වුණාට හොයාගන්න බැරි වෙන්නේ. මං කියන්නේ එහෙම වෙන්නේදී. හොයාගන්න තියා අංශු මාත්‍රයක් අල්ප මාත්‍රයක් හොයාගන්න බැරි වෙන්නේ. ලස්සනට වැඩේ කරලා දිනවනේ. අද දවසේ ලක්මීම කාටුනියක් කියන්නේ මෙහෙම. අපේ ජනතාව ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාපි ඉන්නවා. නිදහස් පක්ෂ කට්ටියත් මෛත්‍රී මහත්මයා පෙන්නනවා. එජාපේ කට්ටියත් මෛත්‍රී මහත්මයා පෙන්නනවා. හන්දිමනේ ඔක්කොම කට්ටිය බලන් ගියාම අද නිදහස් පක්ෂ කට්ටිය බෝඩ් ලෑල්ල අල්ලනවා විතරයි ජය වේවා කියන්නේ. එජාපේ කට්ටිය බෝඩ් ලෑල්ලත් අල්ලලා ජය වේවත් කියනවා කියලා ලක්විම කියන්නේ. මේ අද 30 හේවා 20 ගේ hina වැස්ස. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අලුත් ඇමතිකම් දාගෙන දකින්නකොට අම්මේ සාටක දාගෙන ඉන්නියට ගෙම්බෝ ටික මොන වෙලාවේ පණීද කියලා බලන් ඉන්නවා කියලා කියන්නේ ලංකාදීප කාටුනේ. දාසගේ කාටුනේ කියන්නේ ලාහට පුල් කට්නින් වහලා ගෙම්බු එකතු කිරීම සාටක පැටව් එක එකගෙන තමන් ළඟට ඔවුන්ට ඇමතිකම් දීමේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යනවා කියලා ජනාධිපතිතුමා ලංකාදීප කාටුනෙන් කියනවා. මේ අතර අද පුවත්පතේ කාටුනේ කියන්නේ යහපාලනය කියන ගහ ඉස්සර හිතුවේ හොඳට වැවේවි කියලා. අද යහපාලනය කියන ගහ වැවෙන්නේ නැහැ. ඇමතිවරු කියන එහෙම නැත්තම් ඇමතිවරු කියන පඹයි ටික නම් හොඳට වැවෙනවා හිනාමුසු පඹයි ටික වැවෙන්නේ මෙහෙමයි කියලා අද පුවත්පතේ කාටුනේ අපූරු කතාවක් කියනවා. මේ අතර අපි වෙබ්බුවාට යමු. වෙබ්බුවා කියන්නේ FCID එකේ කැඳවීම් තියෙනවා. ඔහේ මිටි ගණන් තියෙනවා. අයියෝ ඒවා මීයෝ කකා යනවා. අල්ලස් සූදෝෂණ ඒවා තියෙන ඕඩ තරම් බැමිනේ මීයෝ කකා යනවා. හැබැයි එහා පැත්තේ මීයෝ ටික ගිහිල්ලා විශ්වාසභංග කියන ෆයිල් අරගෙන ඇවිල්ලා රනිල්ගේ විශ්වාසභංගේ රවිගේ විශ්වාසභංගේ කියන ෆයිල් ටික නම් කන්නේ නැතුව අරන් එන එළියට කියලා කියන්නේ කාටුනෙන්. මේ අද එතුමා කාටුනිය මම උපුට ගන්න. කේවල් ක්‍රමයට 165යි ඉතිරිය 60යි ඒක අනුපාතයට ගත්තා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ නේ සර්. එතකොට ජාතික ලැයිස්තුවට ඇමතිතුමා අහනවා සිරාගෙන්. එහාට මෙහාට පයින් ජනමතය විකෘති කරන ඔය පිනා මන්ත්‍රීලා නැති පාර්ලිමේන්තුවක් හැදුව නරකද සර්? එහෙම අහන්නේ අපේ සිරා. එතකොට අපිට නැට්ටවනවන ඉන්න කුක්කෝ ටික දාන්නේ අපේ නැට්ටවනවන ඉන්න කුක්කෝ ටික දාන්නේ මොකටද බං කියලා ඇමතිතුමා අහනවා. නැට්ටවනවන ඉන්න කුක්කෝයි දැන් එතකොට දාන්නේ මේ මං කියන්නේ මේ ක්‍රමයට ගෙනල් ඉවරලා ඒ කියන්නේ ජාතික ලැයිස්තුවෙන් බුද්ධිමතුන් යවන්නේ තිබ්බේ. සුවාරිස් කාටුනේ දාස හප්පුවලානගේ මේ ඔන්න සුවාරිස්. එහෙනම් ඡන්දෙන් පස්සේ කරන්න රස්සාවක් තියෙනවා. එහෙම අහන්නේ සුවාරිස් අද. මොකද මේ ජනාධිපති උපදේශක පදවි ලැබිලා තියෙනවනේ දෙන්නට හිටපු වගම දෙන ඡන්දෙන් පස්සේ කරන්න වැඩක් තියෙනව එනං එහෙම කියනවා. බෑයෝ සිරිසේන. තවත් නියෝජ්‍ය ඇමතිරු හතරක් කී දවසකටද සෝරෝ ඔය පත් උනේ? අද දවසේ සිරිසේන අහන්නේ හොම. ඒ අතරේ ආංජනින්ද ජිත් මෙහෙම කියනවා. අගමැතිතුමා එනවා හින්දුවත් අරගෙන ඡන්දෙකට යන්න අපි බබබබබබබාය නෑ කියලා සලිත වෙන ගමන් කියනවා. එතකොට විපක්ෂ නායකතුමන් අපි බය නෑ කියලා සලිත වෙන ගමන් කියනවා. දෙගොල්ලම පොඩ්ඩක් සලිතයි කියලා තමයි කියන්නේ. මේ අද දවසේ අපේ අවසාන පදිරි විනිඳු උපුටා දැක්වීම ලක්මිනගේ.
අගමැති ගැන තියන් හිටපු විශ්වාසය බංග වෙලා රනිල්ගේ අගමැති පට්ටම ගැලවෙනවා ඒක නිසා විශ්වාසය බංග බවට බොරුවට මුං උදම් අනා කොපමණ කෑ ගැහුවත් බොල චන්දෙට මුං බයයි ඉතා පදිරි විරිඳු දෙගොල්ලොම සලිත වෙලා